මේ මොහොතේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය තියෙනවද ඇතුලේ? මන්ත්‍රීවරුන්ට හරියට විපක්ෂයට හා ඔබ ඇතුළු කණ්ඩායමට කතා කරන්න හරියට ලැබෙනවද? අර ස්වාධීන දලස් මහත්තයා ප්‍රමුඛ කණ්ඩායම විශේෂයෙන් කියන ඔවුන්ට කතා කරන්න අවස්ථාවවත් දෙන්නේ නැහැ කියලා. එහෙනම් ප්‍රජාතන්ත්‍රවාදයක් ඇතුලේ තියෙනවද මොකක්ද? මේ මායි පාර්ලිමේන්තුවේ කාලය බෙදීමේ ක්‍රමවේදයක් තියෙනවා. ඉතින් ඒ අනුව ඒ කාලය බෙදෙනවා. ඉතින් අපිට සාමාන්‍ය විනාඩි 7ක් 8ක් සතියකට තමයි ලැබිලා තියෙන්නේ. ඉතින් සමහරුන්ට හිතෙන්න පුළුවන් මේගොල්ලෝ කතා කරන්නේ නැහැ, පාර්ලිමේන්තුවේ මේගොල්ලන්ගේ දායකත්වයක් නැහැ කියලා. ඉතින් අපට ලැබෙන කාලය අනුව තමයි අපි කටයුතු කරන්නේ. මේක අපේ අත්දැකීම්, අපේ දැනුම, අපේ ක්‍රියාකාරීත්වය, ඒක රට දැනගන්න තියෙන අවස්ථාවක් තමයි පාර්ලිමේන්තුව. ඉතින් ඒ කමිටි වලට පත් කිරීමේදී පවා තාමත් ඒ කමිටි පත් කළා නැහැ. විශේෂයෙන් මම කෝප් සභාවේ හිටියා. අපි කර වැඩ කොටස කාටත් ඒක ගියානේ ලයිව් දැනගන්න පුළුවන් අපිට. තාම කෝප් සභාව පත් කළත් නැහැ. අනික සභාවල් පත් කළත් නැහැ. ඉතින් අපි එකෙන් සැලෙන්නේ නැහැ. පාර්ලිමේන්තුව තුල අපිව මේ කොන් කරලා, එහෙම නැත්නම් අපිව මේවට පත් කරන්නේ නැතුව ඉඳලා ඒ වගේම විනාඩි 7-8ක් පමණක් සතියකට දීලා අපිව නවත්තන්න බෑ. මොකද අපි ලංකා දේශපාලනේ මෙතෙන්ට ආවේ මේ අපේ හයියෙන්, එහෙම නැතුව අපේ අම්මා තාත්තලාගේ දේශපාලනේ පෙන්නලවත්, ධනය වීසි කරලවත්, කාගේවත් නායකයෙක්ගේ අනුගාමිකයෙක් හැටියට නෙවෙයි ආවේ. ඒ නිසා අපිට ඒව අපි වෙච්ච ලොකුට ගණන් ගන්න. එතකොට දැන් මෙහෙමයි. දැන් වෙලා තියෙන්නේ මෙහෙමයි. දැන් අර වගේ දැන් ඔබතුමාලා කියන විදිහට ආණ්ඩු පක්ෂයේ මොකද මේක පාලනයක් කරනවද මන්ත්‍රීතුමා? නෑ, ආණ්ඩු පක්ෂයට කාලයක් වෙන් වෙනවා. විපක්ෂයේ මන්ත්‍රීවරු ප්‍රමාණයට විපක්ෂයට කාලයක් වෙන් වෙනවා. ඒවා අතරේ තමයි ඉතින් ඒ කාලය බෙදා හරින්නේ. ඔවුන් නිකන් යම් කිසි පාලනයක් කරන දේ දෙන්න අවස්ථාව දෙන්නේ නැහැ වගේ කතාව. දැන් විශේෂයෙන් අරගොල්ල කරන චෝදනාව ආණ්ඩු පක්ෂයේ රනිල් වික්‍රමසිංහ මහත්මයා ප්‍රමුඛ ආණ්ඩු පක්ෂය ඔවුන්ට නිකන් බලපෑ නැහැ. මේමනේ දැන් පාර්ලිමේන්තුවේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට අනුව කණ්ඩායමක් ඉන්නව නම් දලසලහ පෙරමුණට හෝ වෙනත් ඕනම කෙනෙක්ට ඒ කණ්ඩායමට පාර්ලිමේන්තුව තුල කතා කිරීමේ අයිතිය ලබා දෙන්න ඕනේ. ඒ වගේම විශේෂයෙන්ම යම් යම් විශේෂඥතා තියෙන පිරිස්වලට පාර්ලිමේන්තුවේ ඒ අවස්ථාවන් අදාළ කොමිටි ඇතුළු දේවල් වල ලබා දෙන්න ඕනේ. එහෙම නැතුව මේ තමන්ගේ පක්ෂයේ අය විතරක් මේකට දාගන්න ඕනේ, තමන් විතරක් මේක යන්න ඕනේ, අනික් අයට මේක ඉඩ දෙන්න බෑ කියන ආකල්පෙන් කටයුතු කරන්න බෑ. ඒක ආණ්ඩුවටත් එහෙමයි, ඒක විපක්ෂයටත් එහෙමයි. ඒකින් දා මම හිතන්නේ පාර්ලිමේන්තුවේ යම් අත්දැකීමක් තියෙන, වැඩ කරලා පුරුදු, ඒ වගේම රටට අදහසක් දෙන්න පුළුවන් පිරිස්වලට ඒ පිළිබඳ විශේෂ අවස්ථාවක්, ඒක කතානායකකෙත් වගකීම විශේෂයෙන්ම ඒ අවස්ථාව ලබා දෙන එක. දැන් කරු ජයසූරිය මහත්මයා ඉන්න කාලේ ඒ ආකාරයේ යුක්තිසහගත වැඩපිළිවෙලක් එතුමාගෙන කිව්වා. එතුමාට කොච්චර චෝදනා තිබුණාද? ඔහු ඒ නිසි අවස්ථාව සෑම කෙනාට මහින්ද රාජපක්ෂ පිළට ලබා දුන්නා. ඌට කොච්චර චෝදනා කළා? ඌට මිරිස්කුඩු ගැහුවා. ඉතින් මේ කතානායකවරයා ඒ ආකාරයට ක්‍රියා කරන බවක් පටන් ගත්ත දවසින් නම් තේරෙන්නේ නැහැ. ඉතින් මේක නරක ආදර්ශයක්. මේ පාර්ලිමේන්තුව ගැන තියෙන සමාජ කලකිරීම තවත් වැඩි වෙන්න මේක හේතු වෙනවා. තව කාරණා වෙනම කාරණා ඊයේත් අපි කතා කරා. දැන් පන්සල් වලට විදුලිය සම්බන්ධයෙන් දැන් ලොකු ගැටලුවක් ඇවිල්ලා තියෙනවානේ. දැන් ඊයේත් අපි දැක්ක පාමුදුරු පාරේ වඩිනවා මේ සම්බන්ධයෙන් ඉල්ලමි. යම්කිසි ඔබතුමා හිතන දේ මොකද්ද ක්‍රමවේදයක්, අලුත් ක්‍රමවේදයක් මොකක් හරි මේ කො මේවා අත්හැරලා දාන්න පුළුවන්ද මොකද්ද ඇත්තටම ක්‍රම? නෑ, විහාරස්ථාන වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි එකක 180ට වඩා අඩුවෙන් පාවිච්චි කරන්න, එකක 180ට වඩා වැඩියෙන් පාවිච්චි කරන්න. එකක 180ට වැඩියෙන් පාවිච්චි කරන විහාරස්ථාන සහ ආගමික ස්ථාන සම්බන්ධයෙන් යම්කිසි ආකාරයක සමීක්ෂණයක් කරන්න ඕන. මොකද සමහර විහාරස්ථානවල පවත්වගෙන යනවා, සමහර ආගමික ස්ථානවල පවත්වගෙන යනවා පාසල්, ආගමික පාසල්, ඊළඟට තාක්ෂණ විද්‍යාල, එහෙම නැත්නම් වෙනත් පිරිවෙන් ආදී ආගමික වශයෙන් වැදගත් ස්ථාන. මේ වගේ සමාජ මෙහෙවරන් කරන විහාරස්ථාන සහ ආගමික ස්ථාන තිබෙනවා. මේවා අපි වෙනම අඳුනා ගන්න ඕනේ. අනිත් එක මේ ආගමික ස්ථාන 48000ම පරිභෝජනය කරන්නේ 100.7යි මුළු විදුලි ඉල්ලීමේ. ඉතින් ඒ වගේම දැන් තියෙන தත්ත්වය හැටියට මේ ඒකක 180ට වැඩි අයගෙන් රුපියල් 45ක් වගේ ගාණක් අය කරන්න යනවා ඒකකයකට. සමහර දැන්වල ඊටත් වැඩි 60-70 අය කරන තැනුත් තියෙනවා දැන් මේ තියෙන අලුත් අය ක්‍රමය යටතේ. මම හිතන්නේ සමීක්ෂණයක් කළා යම් සමාජ සේවාවක් කරන අයට ඔය දැනට විදුලි බල මණ්ඩලය විසින් ඒකකයක් විකුණන රුපියල් 29 ගාණට ඒක ලබා දීම සුදුසුයි සමාජ සේවයක් කරන අයට. එසේ නොකරන අයට ඇත්තටම විහාරස්ථාන ආගමික ස්ථානවලට ලොකු දැනුමක් නැහැ විදුලි බල ඉල්ලුම කළමනාකරණය ගැන. විදුලි බල ඉල්ලුම කළමනාකරණය පිළිබඳ යම් කිසි ආකාරයක මැදිහත් වැඩසටහනක් දියත් කරන්න ඕනේ. අපි හොඳ වැඩපිළිවෙලක් කරා 2011-12 4%ක් ලංකාවේ විදුලි ඉතිරි කළා. මේ වගේ අයත් එක්ක මේ අපි ඒවට කියනවා එනර්ජි මැනේජර්ස් ලපත් කළා. ඒකට මේ සස්ටේනබල් එනර්ජි ඔතෝරිටි එකටත්, ඒ වගේම PUCSL එකටත් මැදිහත් වෙන්න පුළුවන්. ඒ වගේම මේ සමහර ආයතන තියෙනවා ඩොලර් උත්පාදනය කරන ආගමික ස්ථාන.
ඩොල උත්පාදනයට හැකි තැන්. තුර ඒ අයට අපි අවස්ථාවක් දෙන්න ඕනේ සූර්ය පැනල හරහා ඒ කටයුත්ත කරන්න. මොකද ඒ සූර්ය පැනල භාවිතයෙන් ඒගොල්ලන්ගේ විදුලි ඉල්ලුම බරපතල විදිහට ඒගොල්ලන්ට අඩු කරගෙන ඒකක 180ට වඩා අඩු ගානකට පත් වෙන්න පුළුවන්. ඒක සක්‍රියව ක්‍රියාත්මක කළ යුතු වෙනවා. මේ මොහොතේ දැන් මේ අර්බුදත් පොඩ්ඩක් ඒක තව එනවා කියලා තමයි අපිට දැනුනේ දැනෙන්නේ නැහැ අර්බුදය කියන්නේ. ඉන්දන අර්බුදය තාම අපිට හරියට දැනෙන්නේ නැහැ. ඔයි කවර පොඩ්ඩක් යහම යා කියලා කෝට ක්‍රමෙන් පොඩ්ඩක් ඒක දියාරු කරලා ගියා අරුවට. කොහොමද රට විදිහට පොඩ්ඩක් ඒක ඉස්සරහ මේමයි දැන් ඇත්තටම මේ පිළිබඳ රටේ ජනතාවට පිපිරීමක් ඇති වෙන කලින් ඇත්ත කියන්න ඕනේ. එහෙම නැතු සැලසුම් සහගත නැතු විදිහකට ඉන්දන ගෙනල්ලා ඊට පස්සේ ඒවට ගෙවන්න සල්ලි නැහැ. ඒ වගේ දේවල් කිව යුතු නැහැ. ඒ වගේම මේ ගල්ලංගුරු පිළිබඳව මම නැවතත් කියනවා ගල්ලංගුරු පිළිබඳව ගෙන්නීමේ කිසිම අර්බුදයක් නැහැ. මොකද තව නැව් 21ක් අපි ඕඩර් කරලා තියෙනවා. ඒ නැව් 21 මිලදී ගන්නයි තියෙන්නේ. ඒක මේ ගල්ලංගුරු ගෙන්නීම පිළිබඳ එහෙම ප්‍රශ්නයක් මතුවෙලා නැහැ. ඒ වගේම බ්ලැක් සෑන්ඩ් සමාගම කියන එක ගියයි කියනවා මේ නඩු දැම්මින්ද එක බොරුවක්. බ්ලැක් සෑන්ඩ් සමාගම ගියේ ඔවුන්ට નિયમિત දිනේදී, ඒ කියන්නේ 7 වෙනිදා මේ මාසේ ඔවුන්ට ඒ අවශ්‍ය කරන බිට් බොන්ඩ් එක ඩොලර් මිලියන් 37ක බිට් බොන්ඩ් එක තබන්න බැරි වෙච්ච නිසා. එහෙම නැතු නඩුව හින්දා නෙවෙයි. ඒ නිසා මේ නිකන් ව්‍යාජ තොරතුරු මේ මත කටයුතු කරන්න අවශ්‍ය නැහැ. කිසිම ගල්ලංගුරු හිඟයක් නැහැ. ඕන කෙනෙකුට පුළුවන් ස්පොට් එන්ට්‍රේකට ගිහිල්ලා ගන්න. ඒ தත්වේ අපි උදා කළා 2015 දී. ඒ වගේම තව තියෙනවා නැව් 19ක්. මෙතන ප්‍රශ්න තියෙන්නේ මුදල්. එහෙම නැතුව මේ නඩු දාපු එකවත් දූෂණ වුණා කියලා කට්ටිය මාධ්‍ය සාකච්ඡා තියපු එකවත් නෙවෙයි. ඒ ඇත්තටම උන දීලා කටයුතු කරා නම් සුදුසු. රිපෝර්ටර් වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.